රනිල් ගේ මල් වෙඩි සහ විපක්ෂයේ පුස් වෙඩි පහුගිය අප්‍රේල් 4 වෙනිදා කියන්නේ රටේ ජනතාවගේ ලොකු අවධානයක් දිනාගත් දවසක්. ඒකට හේතු කිහිපයක්ම තිබුණා. සජවය ඇතුලේ ඔලු විඩි මාරුවක් වෙනවා කියලා කතාවක් ගියා. ඊළඟට වෘත්තීය සමිති 1000කට වැඩිය ඇවිත් කොළඹදී රනිල් දනගස්සනවා කියලා වෘත්තීය සමිති නායකයෝ කිව්වා. ඇත්තටම මේ දෙකෙන් එකක්වත් සිද්ධ වුණේ නැහැ. සජවය කඩාගෙන ගියෙත් නැහැ. රනිල් දන ගැහුවෙත් නැහැ. රටේ රහල කියන්නේ ස්ථිර වශයෙන්ම සජබය කඩාගෙන යනවා කියලා. එක දිනවකවානු සහිතව නම්ගම් එක්ක රටේ රහල වෙලාවට කියන්නම්. එදා වෘත්තීය සමිති සෙට් එක නම් ආවා. ඇවිත් කෑ ගහලා ගියා. වසන්ත සමරසිංහ කිව්වේ රනිල් දන ගස්සන්න 10000ක් අරගෙන කොළඹ එනවා කියලා. රටේ මෑත කාලීන දේශපාලනයේ තියෙන්නේ ලක්ෂ ගණන් පාරට ඇවිත් පාලකයා පන්නන දාපු අත්දැකීමක්. එහෙව් එකේ 10000ක් කොළඹට ගෙනත් බම්බු ගහන්නද මොනවද ඉතින් වසන්ත සමරසිංහ හිතාගෙන ඉන්නේ? ගෑස් බිල රුපියල් 1000කින් බැස්ුවේ මිනිහා කියලානේ. හතරවෙනිදා උනේ වෘත්තීය සමිති කාර්යෝ ටික කොළඹ ඇවිත් වහසි බස් දොඩවල යන පරණ වැඩේම තමයි. හැබැයි ඒ වැඩෙන් විපක්ෂයට අත් වෙලා තියෙන සෝචනීය ඉරණම ගැන අදහසක් රටට හදාගන්න පුළුවන්. ඒකට ගැළපෙන ගමේ ගොඩේ උදාහරණයකුත් තියෙනවා. ගමේ මිනිස්සුන්ට පොරටෝක් දීගෙන ලොකු කීන් කියාගෙන ඉන්න ගමේ චණ්ඩී ඉන්නවනේ. හිතන්නකෝ ඒ චණ්ඩියා ගමේ කොල්ලෝ ඉස්සරහ පැරදුනහම චණ්ඩියට මොකද වෙන්නේ කියලා චණ්ඩියා පාරට බහැලා හූ කියනවා, කුණුහරුප කියනවා. අන්තිමට සරම උත්සල පෙන්නලා ගෙදර යනවා. හතරවෙනිදා වෘත්තීය සමිති කාර්යෝ කරලා ගියෙත් ඒක. රෙද්ද උත්සල පෙන්නුවට පස්සේ තමයි තේරෙන්නේ ඇතුලේ මොකවත් නැහැ කියලා. ඇත්තටම කෙලින් හැප්පෙන්න බැරි වුණාම ඔය වගේ ගොංපාට් දාලා යන චණ්ඩියෙක් බවට විපක්ෂය පත් වෙලා. රාජපක්ෂලා දනගැස්සුවා වගේ රනිල් දනගස්වන්න ගෝඨාභය එළෙව්ව විදිහට රනිල් එලවන්න බෑ. ඇත්තටම රනිල්ව තම්බන්න විපක්ෂයේ ලුණුගොරක ගෑවෙන්නවත් මදි. එකම දේ විපක්ෂයට ඒක තේරුම් යන්නේ නැති එකයි. ඒ නොමේරුම් කම විසින් විපක්ෂය කරන්නේ හැමදාම කරපු එකම සටන් ආකෘතිය අරන් පාරට බහින එක විතරයි. හැමදාම පච වෙලා යන එක විතරයි. දැන් රනිල් එයාගේ ලයින් එකේ ඉන්නවා. ඒක අපිට හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. රනිල් වට්ටන නම් රනිල්ගේ ලයින් එකට වැඩිය හොඳ ලයින් එකක් විපක්ෂයට තියෙන බව පෙන්වන්න ඕනේ. ඒ ලයින් එකට ජනතා විශ්වාසය දිනා ගන්න භාවිතාවක් පෙන්වන්න ඕනේ. එහෙම නොකර රනිල්ව නවත්තන්න බෑ. ඒක විපක්ෂය තේරුම් ගන්න ඕනේ. මොකද දැන් රනිල් ගහන මල් වෙඩි වැඩ කරන්න පටන් අරන්. විපක්ෂයේ පුස් වෙඩි ගහද්දී රනිල් මල් වෙඩි ගහනවා. ගෑස් 1000කින් අඩු කළා. තෙල් මිල අඩු කරා. රටේ රාල කියන්නේ ඒව මේ ඇත්ත පදනමින් කරපුවා නොවෙන්න පුළුවන්. ඒකයි රටේ රාල ඒවට මල් වෙඩි කියන්නේ. තෙල් මිල අඩුවීමෙන් හැම දෙයකම මිල යම් ප්‍රමාණයකින් අඩු වුණා. රුපියල් 1000කින් ගෑස් මිල අඩුවීම පොකට් එකට සහනයක් නෙවෙයි කියනවා නම් එහෙම කියන්නේ ඔළුව අමාරුකාරයෙක්. හැමදාම හැමදේම වැඩි වීගෙන ගිය රටේ ඒ වැඩි වීම නවත්තලා අඩුවීම පටන් ගන්නවා. ඒ අඩුවීම වැඩිවීමේ වේගයට සාපේක්ෂව අඩු බව රටේ රාලක් පිළිගන්නවා. හැබැයි මේ අඩුවීමෙන් ජනතාවට සහනයක් මිසක් අසහනයක් එන්නේ නැහැ. අඩුවීම හින්දා විපක්ෂයට නම් ලොකු අසහනයක් හැදිලා තියෙන බව පේනවා. සජිත්, අනුර, ටිල්වින් කොමා තත්වයට පත් වෙලා. මේ වෙලාව කියන්නේ ජනතාව රනිල් ගැන අවධානයෙන් ඉන්න වෙලාවක්. එහෙම වෙලාවක පරණ ආකෘතියම කරේ තියාගෙන පාරට බැස්සට ජනතාවගේ සහයෝගය හම්බ වෙන්නේ නැහැ. මෙන්න රාජ්‍ය දේපල විකුණනෝ, ජාතික සම්පත් විකුණනෝ කියලා කෑ ගැහුවට ජනතා සපෝට් එක එන්නේ නැහැ. ඒකයි දැන් අනුරට කියන්න වෙලා තියෙන්නේ අපිට හති කියලා. හඳුන් නැතිට කියන්න වෙලා තියෙන්නේ අපි බයිට් කරන්න එපා කියලා. දැන් රැල්ලක් නැහැ කියලා සජිත්ටයි අනුරටයි දෙන්නටම පිළිගන්න වෙලා. විපක්ෂය මතු කරන රාජ්‍ය ආයතන විකුණන් කන සටන් පාටිය උනා දැන් ජනතාව ගණන් ගන්නේ නැහැ. ඇත්තරම මේ රටේ ජනතාව හිම්බත් කරලා තියෙන්නේ ඔය රාජ්‍ය ආයතන ටිකෙන්. නිකන් හිතන්නකෝ, කොයි රාජ්‍ය ආයතනයකටද ගිහින් පගාවක් නොදී වැඩක් කරගන්න පුළුවන්? අඩුම ගානේ බෝතලයක් දෙන්න ඕන. එහෙමත් නැත්නම් දන්න කෙනෙක් හොයාගෙන එයාගේ මාර්ගෙන් වැඩේ කරගන්න ඕන. රාජ්‍ය ආයතන ඇතුලේ තියෙන්නේ දරුණු මංකොල්ලයක්. ජනතාවට යහපත් සේවයක් ලබා දෙන රාජ්‍ය ආයතන ලංකාවේ නම් නැහැ. දැන් ටෙලිකොම් එක පෞද්ගලීකරණය කරන්න හදනවා කියලා කෑ ගහනවා. ටෙලිකොම් එකම උදාහරණයක් විදියට ගත්තොත් ඇත්තටම ටෙලිකොම් එක කරන්නේ මේ රටේ ජනතාව අමුවේ මංකොල්ල කන එක. ටෙලිකොම් එක ලාභ ලබන්නේ මිනිස්සුන්ගේ තාක්ෂණය ගැන තියෙන නොදැනුවත්කම පාවිච්චි කරගෙන. දැන් ටෙලිකොම් ඩේටා විකුණන්නේ පැකේජ් ක්‍රමයට. පැකේජ් එකකට අපිව ගැට ගහලා තමයි හූරගෙන කන්නේ. පැකේජ් එකේ තියෙනවා ඩේ ටයිම් ඩේටා සහ නයිට් ටයිම් ඩේටා. ඕනම කෙනෙක්ගේ ඩේ ටයිම් ඩේටා ඉක්මනින් ඉවර වෙනවා. නයිට් ටයිම් ඩේටා ඉතුරු වෙනවා. ඩේ ටයිම් ඩේටා ඉවර වුණාම නයිට් ටයිම් ඩේටා වලින් වැඩක් කරගන්න කවුරුත් රෑ 12 වෙනකම් බලන් ඉන්නේ නැහැ. ඒ නිසා ගොඩක් දෙනෙක්ගේ නයිට් ටයිම් ඩේටා ඉතුරු වෙනවා. හැබැයි පැකේජ් එක ගනිද්දී කස්ටමර් රෑ ඩේටා වලටත් ගෙවනවා. ඉතුරු වෙන නයිට් ටයිම් ඩේටා වල වටිනාකම පාරිභෝගිකයට දෙන්නේ නැහැ. ශතපහක් වියදම් නොකර මේ ක්‍රමයට ටෙලිකොම් එක ලොකු ලාභයක් ලබා ගන්නවා. ටෙලිකොම් එක විතරක් නෙමෙයි, ශ්‍රේෂ්ඨ වෙන්න හැම ආයතනයක්ම ඔය මංකොල්ල කෑම කරනවා. මාසෙ ඉවර වුණාම පැකේජ් එක අලුත් වෙනවා.
ඉතුරු නයිට් ටයිම් ඩේටා ගැන කතාවක්වත් නැහැ. නිකන් ඔයාලා අහන්නකෝ පිටරට ඉඳන් ආපු කෙනෙක්ගෙන් එහෙ GB එකකින් කරන්න පුළුවන් වැඩ ටික මෙහෙ GB කීයක් යනවද කියලා. එතකොට GB එකක් මෙහෙදි සහ පිටරටදි වෙනස් වෙන්නේ කොහොමද? ඔය රටේ රාළ කිව්වේ එක ආයතනයකින් කරන එක මංකොල්ලයක් ගැන විතරයි. ලංකාවේ සියලු රාජ්‍ය ආයතන ඔහොමයි. විපක්ෂයේ කොච්චර කෑ ගැහුවත් ඒවා බේරගන්න ජනතාව එන්නේ නැහැ. දේශපාලඥයෝ සහ වෘත්තීය සමිතිකාරයෝ තමයි ඔය ආයතන ඔය තැනට පත් කළේ. වැඩ නොකර පඩි ගැනීමේ පටන් හොරකම් කිරීම දක්වා රාජ්‍ය සේවකින් හුරු කළේ ඔය තක්කඩි වෘත්තීය සමිතිකාරයෝ නෙවෙයිද? මේ වෙලාවේ කරන්න ඕනේ රට වටන එක නෙවෙයි රනිල් ගේම් වැඩක් ගන්න එකයි. රනිල් එලවන්න පුළුවන් තැන්වලදී එලවන්න, හැබැයි එලවන්න බැරි තැනකදී එලවන බව පෙන්වමින් රට රවට්ටන්න එපා. සුනාමි ආපු වෙලාවේ සෝමවංශකේ ජවිපේ ආණ්ඩුව කරයි කියලා බලන් හිටියේ නැහැ. එදා වසූරිය වසංගතය හැදුණු වෙලාවේ පැරණි වම ආණ්ඩුව කරයි කියලා බලන් හිටියේ නැහැ. සූර්යමල් ව්‍යාපාරය හදාගෙන ගිහින් මහජන සේවයට කැප වුණා. ඇත්තටම ඇත්ත විපක්ෂ භූමිකාවට සාපේක්ෂව හිතුවොත් මේ විපක්ෂයට පිස්සු කියලා හිතනවා. පිස්සු රටන විපක්ෂයෙන් ජනතාව වේගයෙන් ඈත් වෙමින් ඉන්නවා. ඒක දැනෙනකොට විපක්ෂය වියුරු වැටෙනවා කියන එක අහන්නත් දෙයක්ද? හරි එහෙනම් ගිහින් එන්නම්. ජය වේවා. මීට රටේ රාළ.